අපට දැන් ඩොලර් බිලියන 5.1ක සංචිතයක් තිබෙනවාය කියලා ආණ්ඩුව ආඩම්බරයෙන් ප්‍රකාශනිකුත් කළාට, ආණ්ඩුව මේ සංචිතය හදාගෙන තියෙන්නේ මේ වන විට ඩොලර් බිලියන 6.1ක ණයගැවීම පහර ඇරලා. ඇත්තටම ශ්‍රී ලංකාව ණය පැහැගැවීම පැහැර හැරලා, එහෙම නැත්නම් බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් කළා මේ වන විට මාස 26ක් ගත වෙලා තියෙනවා. ලෝකයේ බංකොලොත්තුණු කිසිම රටක් මෙතරම් දීර්ඝ කාලයක් ණය ප්‍රතිහෝකරණයට ගත කළා නැහැ. අපේ මෙතරම් කල් ගත වෙන්නේ ඇයි? දැන් බලන්න, ණය ප්‍රතිහෝකරණය ප්‍රමාද වෙන්න සෑම මාසිකම අලුත් ණයක් නොගෙවූ ණයකට එකතු වෙලා නොගෙවූ ණය හිමියන් ගාන, කල්ලිකුත් වූ ණය හිමියන් ගණන තව කීයකින් හරි වැඩි වෙනවා. මේ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා තමන්ගේ කනස්සල්ල ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ආණ්ඩුව මේම කල්මැරීම නිසා අපට දෙපැත්තකින් අවාසියක් වෙනවා. එක පැත්තකින් හැම මාසෙම අලුත් ණය හිමියෝ තොගයක් මේ කල්ලිකුත් වූ ණය හිමියන් බවට පත්වීම නිසා අපිට සාකච්ඡා කරන්න ඉන්න ණය හිමියන් ගන්න වැඩි වෙනවා. ණය හිමියන් ගන්න වැඩි වෙන්න එකඟතාවයකට ඇතිවීමේ හැකියාව අඩු වෙනවා. එකඟතාවයකට පත්වීම තවදුරටත් දුෂ්කර වෙනවා. අනිත් පැත්තෙන් මේ වෙනුවට අපේ ආර්ථිකයට ලෝකයේ කොවිඩ් වලින් පස්සේ ඇති වෙලා තියෙන පිපිදීමත් සමග සංචාරකයන්ගේ ඉපීම වැඩි වෙමින් තියෙනවා. විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා. මේවා වැඩි වෙන්න අර ණය හිමියන් උනත් තමන්ට ලැබිය යුතු පොලිය කපා හරින්න අකමැති වෙනවා. සල්ලි නැති මිනිහෙක් ණය ගෙවන්න බෑ කිව්වම ඒකට එකඟ වෙන එක වෙනම කතාවක්. අතේ හොඳට සල්ලි තියාගෙන කවුරු හරි ණය ගෙවන්න බෑයි කියනවා නම් ණය හිමියට ඇති වෙන්නේ සාධාරණ කේන්තියක්. දැන් ජූනි මාසේ ලබන සතියේ ඩොලර් මිලියන 500ක බැඳුම් කර ගෙවීමට නියමිතයි. මේක ගෙවීම අත්හැරියොත් සිද්ධ වෙන්නේ කල්ලිකුත්තු ණය හිමියන් ප්‍රමාණයක් වැඩි වෙලා අපේ ණය හිමියන් සමග කරන ණය ප්‍රතිහෝකරණ සාකච්ඡා තවත් සංකීර්ණ වෙනවා, දුෂ්කර වෙනවා. නිසා අපි ආණ්ඩුවට කියන්නේ ලබන සතියේ ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500 බැඳුම් කර වහාම ගෙවා නිදාස් කරන්න තියෙන සංචිතවලින් එහෙම නොකළොත් ණය ගෙවීමේ ක්‍රියාවලිය, ණය ප්‍රතිහෝකරණ ක්‍රියාවලිය තවදුරටත් දුෂ්කර වෙනවා. ආණ්ඩුව මේ මාස්පතා වැඩි වෙන ණය ප්‍රමාණයක්, අතීතයේ ණය ගෙවා ගන්න බැරි වෙච්ච එක වෙනයි, අතේ මුදල් තියාගෙන අතේ සංචිත තියාගෙන මේ අලුතෙන් එකතු වෙන අලුතෙන් ගෙවීමට නියමිත වෙන ණය ප්‍රමාණයන් ගෙවීම පැහැර හරින්නේ දැවැන්ත සංචිතයක් පෙන්නලා මැතිවරණ සමයේ ජනතාවට ඇස්බැඳුමක් කරලා රවටන්නේ කියලා සාධාරණ සැකයක් අපට ඇති වෙනවා.